ආයුබෝවන් අද 2022 මැයි 16 වෙනිදා සඳුදා නිදහස් සංවාදය තවදුරටත් තව දින දෙකකින් එළඹෙන මැයි 18 වෙනිදා අතිශය තීරණාත්මකයි එයයි ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කරන විදිහට එදාට එළඹෙන මුල්ලි වයිකල් දිනේ වෙනුවෙන් LTT ප්‍රහාරයක් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වෙන නියමිතයි. ද හින්දු පුවත්පත තමන්ගේ වාර්තාවට පදනම් කරගන්නේ ඉන්දියා බුද්ධාංශ වාර්තා. ඇත්තක්ද බොරුවක්ද දන්නේ නැහැ. ශ්‍රී ලංකා ටැමිල් outfits abroad have planned attacks to mark මුලි වයිකල්. ශීර්ෂ පාඨය එයයි. මේ කතාවේ හැටියට චෙන්නයි ගුවන්තොට පොලිසියට මුම්බයි දක්වා ගමන් කරන්නට සූදානම්ෙන් සිටි කාන්තාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඇය LTTට අරමුදල් රැස් කරන කාන්තාවක්. මේ කාන්තාවගේ චලනයන් යෝජිත LTT ප්‍රහාරයට සම්බන්ධද කියන සැකේ මත තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඇය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරනවා කියලා ඉන්දියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබෙන බව ද හින්දු පුවත්පත වාර්තා කරනවා. අපි දන්නේ එච්චරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය ඉන්දිය ආරක්ෂක අංශවලින් තොරතුරු විමසමින් ඉන්නවා කියලා ජනමාධ්‍ය උඩින් පලෙන් වාර්තා කරනවා. විශේෂ අවධානයක් පේන නැහැ. හැබැයි අපි මේ රටේ මහ ජනතාව හැටියට සීරුවට බලාගෙන ඉන්න ඕන. 30 වසරක බිහිසුණු යුද්ධය ම්ලේච්ච යුද්ධය අවසන් වෙන්නේ 2009 මැයි 18 වෙනිදා. එදා ප්‍රභාකර නික්ම යනවා. මේ ගැන අපේ සංවාදී අපි පටන් අරගෙන තියෙන්නේ රාවේට සාක්ෂියක් කෘතිය පුරාම ඒ වගේම ආමියානි ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට සම්බන්ධ වෙලා සජීව අත්දැකීම් ලැබමින් අවසානයේදී සිරගත වෙමින් ලියු සටහන් පෙළ මේ සියල් ඉතිහාසය තුල අසම්පූර්ණව තිබෙනවා ඒ සංවාදයේ වෙනම වොයිස් රෝන් කොහොම ගත්තත් යුද්ධේ වැරදි හැබැයි ලේට ලේ ඉල්ලන ප්‍රභාකරන්ම මේ මොහොතේ අවසාන කළ යුතුව තිබුණා කොහොම වුණත් මේ මොහොත අතිශය වැදගත් මේ ගිවි යන මොහොත ගෝටා ගෝහෝම් ගෝටා ගෝගම මයිනා ගෝහෝම් හරිනේ ශ්‍රී ලංකේ රාජ්‍යට එරෙහිව විධායක ජනාධිපති ධුරේ ගලවල 70 ව්‍යවස්ථාවට කෙලලා කතාව හමාර කරන්න හදන මොහොත ගෝටා ගෝ හෝම් කියන්නේ ගෝටාගේ අන්තිම ජොබ් එක. රනිල්ව පුප්පවල ගත්ත ජංගි අරගලේ හරහා. අපි ඉගෙන එක දිගටම අවදින් ඉන්නේ. දැන් එපිසෝඩ්ස් 50ක් කරලා තියෙන සම්බන්ධයෙන් මිරිහාණෙන් පටන් අරගෙන අධ්‍යයනය කරන්න. මහා කතාවක්. හැංගීම් වලට වහල් වෙන්න එපා. ඒ මැද්දෙන් මේ හින්දු පුවත්පතේ වාර්තාව සහ තවත් ඉන්දියානු මාධ්‍ය වාර්තා සලකා බලනකොට පේන්නේ යුද්ධය අවසන් කිරීමට අදාළව අපි මොනවා කිව්වත් කොහොම කතා කරුවත් ඍජුවම ඇඟිල්ල දික් වෙන්නේ රාජපක්ෂලාට. ඒ දවසේ හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ, ඒ දවසේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෝටාභය රාජපක්ෂ. LTT සහායක කල්ලිවල සහ දෙමළ ඩයස්පෝරාවේ ඍජු විරෝධය එළවෙන්නේ වුන්ට. වෛරය, ද්වේෂය එළවෙන්නේ වුන්ට. ඒ අනුව මේ මොහොතේ ඔවුන් ක්‍රියාත්මකයි. ඇයි ශ්‍රී ලංකේ රාජ්‍ය දුර්වල වන මොහොත 2015 වගේ මේ රාජපක්ෂලාගේ ප්‍රශ්නයක් නෙමෙයි යුද්ධය අවසන් කිරීමට අදාළ තවත් එක මොහොතකට අදාළ ප්‍රශ්නයක් අපට දෙවිධයකට හිතන්න පුළුවන් එකක් තමයි ගෝටා ගෝ හෝම් කියන ව්‍යාපෘතිය දෙමළ ඩයස්පෝරාවට සහ ඊට යටින් වැඩ කරන LTT සහායක කල්ලිවල නිෂ්පාදනයක් සමහරු කියන්නේ කැනඩාවේ නිෂ්පාදනය කරපු නාටකයක් කියලා මාරක නාටකයක් කියලා ඒ අනුව ලෝපුරාම LTT හිතවාදීන් දෙමළ ඩයස්පෝරාවේ කල්ලි කණ්ඩායම එය ප්‍රවර්ධනය කෙරුවාය අවසානයේදී එය ශ්‍රී ලංකාව තුළ පුපුරා ගියාය මෙහෙයුමක් හැටියට ඔවුන්ට තිබුණේ වෙනම ගේම් එකක් මහින්දගෙන් ගෝටාගෙන් රාජපක්ෂලාගෙන් පලිගන්න වාඩුව ගන්න LTT අවසන් කරපු එහෙමද ඒක විදිහට හිතන්න පුළුවන් විදිහක් ඊළඟ විදිහ තමයි ඒ තත්ත්වයන් පාවිච්චි කරලා චීන අමරිකානු ඉන්දියානු බුහුදේශපාලන තරව් කරුවන් ඒ මත නැගලා මේ වැඩේ කෙරුවාද විය හැකි. එහෙම නැත්නම් ඒ තත්ත්වයන් දෙකෙහිම සංකලනයක්ද විය හැකි මේ දන්නේ නැහැ. කොහොම නමුත්
තව දවස් දෙකකින් එළඹෙන මැයි 18 වෙනිදා ගැන හොඳ කල්පනාවෙන් අපි ඉන්න ඕන ඕනෑම දෙයක් වෙන්න පුළුවන් 30 වසරක බිහිසුණු යුද්ධය සාර්ථකව මිලිටරි මේ වශයෙන් අවසන් කරන ශ්‍රී ලාංකේය රාජ්‍ය හමුදාවන්ට කොහොමද පාස්කු ඉරිදා ප්‍රහාරය මගහැරුනේ සැකසහිතයි ඉන්දියාව කොහොමද මේ තොරතුරු සියල්ල එකතු කරගත්තේ ඒවා ශ්‍රී ලාංකේය රාජ්‍යයට ලබා දුන්නාට ඒ යට තිබෙන කතාව කුමක්ද අපි දන්නේ නැහැ ශ්‍රී ලාංකේය රාජ්‍ය ඊට දැනගෙන ඉඩ දුන්නාද කොදෙන් සාරා ජස්මින් ඇය ඉන්දියාවේ හංගගෙන නේද ඉන්නේ ඇය රෝ ඔත්තුකාරියක් නේද දන්නේ නැහැ ඇය ශ්‍රී ලංකාවේදී මියගිය බවට දැන් තොරතුරු නිර්මාණය කරමින් ඉන්නවා නේද අධිකරණයත් අල්ලගෙන මිනි වලවල් හරන්නේ ඒකට නේද අපි ප්‍රශ්න කරමින් ඉන්නවා එක රෝ ඔත්තුකාරේ ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට අරගෙන මිනිහට පිස්සු කියලා අධිකරණෙන් ඔප්පු කරලා ඉන්දියාවට යවුවා ඒ කතාව අපි දන්නවා රට පුරාම ඉන්දියානු ඔත්තුකාරයෝ ඉන්නවා නේද බුදු පිළිම කඩන කතාවලට සම්බන්ධයි නේද ඉන්දියාවේ රෝ ඔත්තුකාරයෝ සුබ්‍රමණියන් ස්වාමි ආදම්ගේ පාලම දිගේ තමිල්නාඩු වහරා BJP පක්ෂයත් අරගෙන ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඉන්නේ ජීවන් තොණ්ඩමන්ගේ කරමත නැගලා වැඩ දෙන්න යන්නේ පාර්ලිමේන්තුවට එන්න යන්නේ විධායක ජනාධිපති ධුරයට කැළලා පාර්ලිමේන්තුව ඉන්දියාව අල්ලගන්න හදන්නේ ඉතම සරල ඉන්දියාව කියන්නේ යලි ඇමරිකාව ඇමරිකානු තරව කරු කොහොමත් වැඩ අපේ වුණුත් ඇමරිකානුව තමයි හරිනේ දුත්ත පුරවැසියෝ උනේ පරිය පරට්ටිය බොහොමයක් එක්ක ඇමරිකානු එහෙම නැත්නම් වෙන්න ඇමරිකානු ඕන එකක් වෙන්න පුළුවන් ඇමරිකානු තානාපතිවරිය ජූලි චුන් අවසානයේදී බතරමුල්ලේ ජවීපේ මූලස්ථානෙටම ගිහිල්ලා ජවීපේ මාලිමා නායක අනුරකුමාර් දිසානායක හම්බ වෙලා ඉන්නේ දැන් සියල්ල එක මිටකට ප්‍රසිද්ධිය රෙදි නැතුව රටට එරෙහි වැඩ කරනවා යන ඕනෑම දෙයක් වෙන්න පුළුවන් දැන් පාස්කෘද ප්‍රහාරය මගේ හැරුණේ කොහොමද ශ්‍රී ලංකේ රාජ්‍යයට ආරක්ෂක යාන්ත්‍රණයට අපි දන්නේ නැහැ ඒ පිටිපස යම් බිහිසුණු කතාවක් තිබෙනවා නේද තවම ලියා ගන්න බැරි කාදිනතුමා මේ එළියේ නටන්නේ උන්වහන්සේ කාදිනතුමා නිසා කියන්න බැරි වුණාට එහෙම නැත්තම් අහන්න වෙන්නේ මේ රිලා නැටුම නටන්නේ කියලා. ඒ අහන්නේ නැහැ හේතුව උන්වහන්සේට ගරු කළ යුතු නිසා. ඒ නිසා නේද මේ සියලු කතා ගැන අපි දන්නේ නැහැ. ඒ අතර වාරයේ තමයි මැයි 18 වෙනිදා පිළිබඳ මේ ද හින්දු පුවත්පතේ වාර්තාව අපට කියවන්න ඉඩ ලැබෙන්නේ. දැන් සිදුවන්නේ කුමක්ද කියලා පරිස්සමට බලාගෙන ඉන්න ඕන. ඒ අතරතුර ඔබට මතකයි මැයි 9 වෙනිදා සිද්ධ වුණේ මොකද්ද කියලා. අරලීලා මන්දිරයේ රිලා නැටුමක් නැටුවා. මෝඩ සෙට් එකක් බැහැලා මයිනගෝ ගමට, ගෝටාගෝ ගමට ඇතුළු වෙලා ප්‍රහාරයක් එල්ල කෙරුවා. ප්‍රහාරයක් කිව්වට නිකන් ගොම් ප්‍රහාරයක් පෙනිපෙනි කැමරා ඉදිරියේ කෙරුවා. ඒ ඊට පස්සේ රටම පුපුරවා හරින මහා මෙහෙයුමකට ඉඩ හදන්න කියලා අපට තම පැහැදිලි. ඒ කියන්නේ සැකයක් නෑ. මේ වැඩෙන් තමයි මේ වැඩේ කෙරුවේ. ඔබ හිතනවා රට පුරා බස්ුස්සලා බේරේ වැවට දැම්මේ වාහන උස්සලා පොළවේ ගැහුවේ වාහන උඩ නැගලා ජයග්‍රහණේ සැමරුවේ මිනිසු මරා දැම්මේ නිරුවත් කරලා මල් ගැහුවේ යට ඇඳුම් වල ගෙවල් පිච්චුවේ ප්‍රචණ්ඩත්වයේ විසිරුවා හැරි මහ ජනතාව කියලා ඔබට හිමි තේනවද එක්කෝ අන්තරේ කොල්ලෝ කෙල්ලෝ කියලා අපි ඇත්තට මෝඩ නැහැ ඒ පිටිපස්සේ තවත් කතාවක් තිබුණ අපි දන්නේ නැති පොලිසි බලාගෙන හිටියා නේද කැරලි මර්ධන ඒකක බලාගෙන හිටියා නේද ත්‍රිවිධ හමුදාව බුද්ධාංශ අකර්මණ්‍ය වෙලා බලාගෙන හිටියා නේද අධිකරණය මොනවද කිරුවේ එතකොට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් නීතිඥ කල්ලියක් එක්ක ගාඩ් එක දුන්නා නේද මේ ප්‍රචණ්ඩත්වයට මානව හිමිකම් කොමිසම ගාඩ් එක දුන්නා නේද මේ ප්‍රචණ්ඩත්වයට රටම පුපුර හැරියා නේද ඒ මතින් නේද රනිල් වික්‍රමසිංහ පුපුවා ගත්තේ එහෙම ගත්තොත් සහරාන්ගේ පාස්කු ප්‍රහාරයේ මතින් ගෝටා පුප්පනවා මැයි 9 ප්‍රචණ්ඩත්වේ කලහකාරී තත්වයන්ගේ ගිනිදල් මැද්දෙන් රනිල් වික්‍රමසිංහව පුප්පවනවා දැන් මැයි 18 මොකක් හරි ඛේදවාචකයක් නිර්මාණය කරලා ඒ මත ශ්‍රී ලංකේ රාජ්‍යයට එරෙහි විවස්ථා කුමන්ත්‍රණය පුප්පවන්න නේද හදන්නේ රනිල් ඊයේ කිව්වා අද පාර්ලිමේන්තුවේදී 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡාවට ගන්නවා කියලා දැන් පාර්ලිමේන්තුවම එක මිටකට අරගෙන තියෙන තානාපති කාර්යාලයයි මහ කොමසාරිස් කාර්යාලයයි කිසිම සැකයක් නැහැ සියලු පක්ෂ එකතු වෙනවා අනුර කුමාර දිසානායක විතරක් අනාගත සැලසුම් ඇතුව නිකන් අපි නම් උඩට නෑ කියලා වගේ මගේ හැරලා ඉන්න ඉඩ තියෙනවා අනිත් එක ඔක්කොම සෙට් කළා එහෙමනේ කරන්නේ එතකොට දුෂ්ටයා හදලා පැත්තකින් තියලා දුෂ්ටයා මාර්ගෙන් වීරියව සකස් කරලා ගේම දෙනවා එහෙමනේ ඉතිහාසය පුරාම සිද්ධ වුණේ
අනුරගේ රෝල් එක වෙනම එකක්. අනුර කවදාවත් අගමැති ධූරේවත් ජනාධිපති ධූරේවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගන්නෙත් නැහැ, කරන්නෙත් නැහැ, කරන්නත් බෑ. කරන්නේ දුෂ්ටයාගේ රෝල් එක. ඒ සඳහා ඔවුන්ට විශාල වශයෙන් වරප්‍රසාද වරදාන ලැබෙනවා. ඔවුන්ගේ පැවැත්මයි. හරියට ජවිපේ ප්‍රමුඛ වෘත්ති සමිතිය වගේ. උන් කවදාවත් වැඩ කරන්නේ නැහැ. රටට වැඩ කරන්න දෙන්නෙත් නැහැ. පැවැත්මම අරාජිකත්වයේ මත හිටගෙන ඉන්න එක තමයි. නැත්තම් මහින්ද ජයසිංහට ඉස්කෝලේ ගිහිල්ලා ඉංග්‍රීසි උගන්වන්න සිද්ධ වෙනවා. අමාරුයිනේ වැඩි. ඊට ලේසි පාරේ පිස්සු කෙලින එක. ජෝසප් ස්ටාලින් පඩි අරගෙන පාරේ පිස්සු කෙලින්නේ ගුරුවරේ. එහෙම නැත්තම් ඉස්කෝලේ ගිහිල්ලා උගන්වන්න ඕන. ඒ විදිහට. රවි කුමුදේශ් විතරයි රාජ්‍ය සෞඛ්‍ය සේවාව අකර්මණ්‍ය කරමින් කොළඹ වටේට සතවත් ඇඟල රසායනාගාර පවත්වා ගනිමින් කඩ දාලා ඒ හරහා සල්ලි අරගෙන සාක්කු දාගෙන රාජ්‍ය සේනාරත්නත් එක්ක ගේම ප්ලේ කරන්නේ. දැන් මෑන් එළියේ නැහැ. නෑනේ. පේන නැහැ. දැක්කද? ඔන්න වැඩි. දැන් මේ සියල්ල මැද්දි අපි කල්පනා කරලා බලන්න ඕනේ මොකද්ද කරන්න යන්නේ ඉස්සරහට මුන් කියලා. ඒ අනුව අපි අපේ තත්ත්වයන් සකස් කර ගන්න ඕන. දැන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එළවලා අලුත් අග්‍රාමාත්‍යවරයා හැටියට ගෙනාපු රනිල් වික්‍රමසිංහ අලුතෙන් කැබිනට් මණ්ඩලයක් හදාගන්න එපා. ඒ සඳහා විවිධයට ආරාධනා කරනවා පේනවා. සීවි විග්නේශ්වර සිංහල බෞද්ධ සිංහල කඳ මත නැගලා පැවැත්ම හදාගෙන සිංහල පවුලක් එක්ක දීගත් කන ගමන් යාපනයේ දෙමළ වර්ගවාදී විකුණන දෙමළ තරව්කරුවා. ඔහු අපරාධකාරයෙක්. ඔහු කියලා තියෙනවලු රනිල් වික්‍රමසිංහට අමාත්‍ය ධූරයක් ගන්න අපි සහය ලබා දෙන්නම් ඔබට. හැබැයි ප්‍රධාන කොන්දේසි දෙකක් සහිත කොන්දේසි මාලාවකට යටත්ව. එක උතුරු නැගෙනහිර පළාත් දෙකෙන් හමුදා 150ක් අඩු කරන්න ඕන. දෙක අත්අඩංගු ඉන්න LTT සැකකරුව නිදහස් කරන්න ඕන. කොහොමද වැඩි? මේ සම්බන්ධයෙන් ඊයේ හිරු 11:55 ප්‍රවෘත්ති බලන්න. ඊට පස්සේ දැක්කේ නෑ මේ ප්‍රවෘත්තිය. දැන් ගලවලත් දන්නේ නැහැ ඊයේ 11:55 දහවල් හිරු ප්‍රවෘත්ති වාර්තා කෙරුවා. සීවි විග්නේශ්වර. එතකොට මේ සීවි විග්නේශ්වරන්ගේ සාහසික යෝජනාව මැයි 18 සිදු කිරීමට නියමිත බව කියන යම් LTT ප්‍රහාරයකට අදාළ සැලසුමකට සම්බන්ධද? උතුරු නැගෙනහිර දෙපළාතෙන් හමුදාව අයින් කරන්න කියන 150ක්. අපි දන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ එකඟ වුණාද? එවැන්නකට ඔවුන් සූදානම් වෙනවද? එවැනි මහා ඛේදවාචකයක් නිර්මාණය කරලා ලේ ගංගා මැද්දෙන්ද විවස්ථාවට කෙලින් හදන්නේ? ජනමත විචාරණයක් ඕනේ නැහැ නේ. හොඳට මතක තියාගන්න. ගෝඨා ගෝගම, මයිනා ගෝගම මේ ජංගි අරගලේ නිර්මාණය කරන්නේ ජනමත විචාරණයකට නොයා විවස්ථාවට කෙලින්න. ඒකනේ ඕමල්පේ සෝභිතාම්දුරු කියන්නේ මහ ජනතාවගේ හඬට ඇහුම්කම් දෙන්න. ඇහුම් කන් දෙන්න කියනවනේ. උන්වහන්සේ ඇවිල්ලා ඔය හැමෝම කියන්නේ මහ ජනතාවට සමන් දෙන්න. ඇයි ජනමතයට ඉඩ දෙන්නේ නැත්තේ? ජනමතේ ලබ්බේ ජනමතේ ජනමතේ ගන්න පුළුවන් ඡන්දකින් විතරයි. වසන්ත මුදලිගේ ඇවිල්ලා කියන්නේ ඔය හැමතැනම. සෙල්ලඳාන්න එපා අපි කියන දිහාන්ඩ කියන්නේ. දැන් මෑන් ඊයේ ප්‍රෙස් එකක් තියලා කියනවා දැන් අත්අඩංගුවට ගන්නවනේ කට්ටිය තැන් තැන් වලින් බොරුවට වෙන්නේ නැති ගන්නවනේ. මිනිහා කියනවා ඔක්කොම නිදහස් කරන්න වසන්ත මුදලිගේ. මිනිහට හුලං ගහලා පුම්බලා පිස්සෙක් කරවලා උම්මත්තක ප්‍රකාශ කරන අන්තිමට අන්තරෙත් ඉවරයි ශිෂ්‍ය ව්‍යාපාරයත් ඉවරයි සේරම චක බ්ලාස්ට් පොළව උන් කොල්ල කරනවා. සියලු සංවිධාන ජෝක් කරලා දාන ඉවර කරලා දාන මතක තියාගන්න. අපි හොඳ කල්පනාවේ මේ සියල්ල මැද්දේ රට තුල සංවාදයක් නැහැ. සිද්ධ වෙන්නේ මොකද්ද කියලා මොකෙක්වත් දන්නේ නැහැ. කාලා බීලා බඩ උඩ දාගෙන චූදාලා බඩ උඩ දාගෙන බුදි. එහෙම නැත්තම් පාරේ පිස්සු කෙලිනවා. රිලා නැටුම් නටනවා එක එකට පාවිච්චි වෙනවා. කන්න බොන්නත් හම්බ වෙනවනේ. කීයක් හරිත් හම්බ වෙනවනේ. පාරේ බුදි බලන්න අරලිගහ මන්දිරයේ ඉස්සරහා නෝඩිල් ගම කියලා කරටි කැඩෙන්න ගහලා වෙන්නේ ඉතින් බුදි කට්ටියක්. 800ට. හොඳනේ ඉතින්. යන්නේ නම් නැති උන්ට මරු හිඟන්න සෙට් එකක් ගෙනත් දැම්මම නම් හිඟන්නේ කියන අපහසක නෙවෙයි. එහෙම කට්ටියක් ඉන්නවනේ. ගෙනත් දැම්මම නම් සැපට ඉන්නවා. කාලා බීලා චූන් එකේ ඉන්නවා. ජංගම් වැසිකිලි තියෙනවා. ගාලු මෝදර පොඩි දුරයි යන්න තියෙන ගිල කක්කි දාලා චූ දාලා ඇවිල්ලා බුදි ගන්නවා. ගාලු මෝදරත් එහෙම සෙට් එකක් බහලා ඉන්නවා. දකුණු කොළඹින් වෙන්නේ නැති දැන් ටිකක් මුහුණු වෙනස්. යන්නේ නම් නැති වුණත් ඉන්නවා. කන්න බොන්න දෙනවා. කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් තව මොන කෙන් ගෙඩියද කියලා ඉන්නවා ගාලු මෝදර. දැන් අර සැර අඩු වෙලා දැන් තරව්කාරයෝ එන්නේ නැ අඩු වෙනවා. උන්ට දැන් වැඩ ඇතිනේ. යහාලි සංගක්කාරට ඇවිල්ලා උතන පිස්සු කෙලින්න බෑනේ දිකටම. මොකක් හරි ගත් එක ගත්ත ඉවරයින් ප්‍රොජෙක්ට් එක. දමිත අබේරත්න දැන් ගිල බුදි ඇති. එතකොට තව කවුද? තුලික මාරපණ වෙන වැඩ ඇති ගෑනිට. ගෑනි කියන්නේ ආදරේට. අරගලේ ආදරෙන්නේ. ඒ අනුව ඒ කියන්නේ. නැත්තම් මේ ගැහැණියට අපහාස කරන්න හොඳ නැහැ. එතකොට දැන් කට්ටියම ගිහිල්ලා තම තමන්ගේ වැඩවල ඇති. සුදා, සීපාල්, සන්නා තම තමන්ගේ
ගේම් ගහ ගහ ඉන්නේ ඇති පාඩුවේ අන්තිමට වසන්ත මුදලිගේ තමයි ගේම් එකට දාලා ජෝක් කරලා ඉවර කරන්න හදන්නේ මෑන්ට හොඳට හුලං ගහලා තියෙන පිම්බිලා ඉන්නේ මෑන්ට එයාස්සේ දැන් අර රටවටේ තියෙන ගෝටා ගෝ කියන කතන්දර ඉවරයි දෙමළ ඩයස්පොරාව අනිවාර්යයෙන්ම සහාය ලබා දෙන්නේ නැති ඇමරිකා එක්සත් ජනපදයේ පුරාම හැම ප්‍රාන්තයක්ම ආවරණය කෙරුවා කියලා අපිට මහරජාගේ නිවුස් ෆස්ට් උද්දාමෙන් වාර්තා කෙරුවානේ උමායා කෝවලකොඩගේ දාලා දැන් ඒ කතා ඉවරයි හැබැයි ඊයේ ඕස්ට්‍රේලියාවේ රංගනයක් මොකද රංගනේ ජනමාධ්‍ය ඉදිරියේ හොරා කාපු උන්ට ඕස්ට්‍රේලියාවට එන්න දෙන්න එපා අත්සන් ලක්ෂයන් ඇමරිකානු බලපෑම් වෙන්නේ නැති ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට තමයි දෙන්නේ යන්නේ ඔබ හිතනවාද ඇමරිකාවේ පූර්ණ අනුග්‍රහය ලැබන රාජපක්ෂ පවුල එකෙක්වත් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ওই විදිහට කිචවේ කියලා අනික හොරා කාපු දේවල් කරේ තියාගෙන ගෙනිනවද පෙට්ටි වල දාගෙන හොයන්න පුළුවන්ද කාටවත් කොහොමද හොයන්නේ පැන්ඩෝරා පේපර්ස්වත් හොයන්න නැති කල මෙහෙ විතරක් නෙවෙයි ලෝකේ පුරාම එහෙම හොයන්න ක්‍රමයක් නැහැ හොයන්නේ නැහැ ඔක්කොම හොරුනේ එතකොට දැන් ওই ඉලක්ක කරන්නේ යෝෂිත රාජපක්ෂ කියලා කියවෙනවා ගොසිප් වල යෝෂිත රාජපක්ෂ මොඩේක්ද හොරා කාපු දේවල් කරේ තියාගෙන ඕස්ට්‍රේලියාවට යන්න මේ බොරු බොරු සම්දර්ශන ඇත්ත වහන්න රනිල්ව ධම්මවල ශ්‍රී ලංකේ රාජ්‍යයට කෙලින ව්‍යාපෘති වහන්න තමයි ඕස්ට්‍රේලියාවේ සෙල්ලම කරන්නේ ජනමාධ්‍ය අවධානය ගන්න මිනිසුන්ගේ අවධානය ගන්න අපේ රටේ වසන්ත මුදලි කියලා දාලා දැන් පටන් අරන් තියෙන අත්අඩංගුවට ගන්න එපා කිව්වත් ගත්තුම් දාපි එළියට මහින්දව ගැනීම ඒ විදිහ රිලා නැටුමක් දාලා තියෙනවා එතකොට අවධානය යොමු වෙනවා මොකද්ද අවධානය වෙන පැත්තකට යොමු වෙනවා මොකද්ද වෙන පැත්තකට යොමු වන අවධානය නිසා සිද්ධ වෙන්නේ රාජ්‍යයට කෙලින ව්‍යාපෘති ඉස්සරහට යනවා රනිල් වික්‍රමසිංහ දාලා කට්ටි හිතාගෙන ඉන්නේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ගෑස් අඩු කරලා මිල අඩු කරලා පොලිම් නැති කරලා ඖෂධ මිල අඩු කරලා ජීවත් වෙන්න පහසු තත්ත්වයක් ඇති කරයි කියලා ගෝටා ගෝගම ගැන සිහින මවපියෝන් හිතාගෙන ඉන්නේ හන්දිවල බුරියානි කඩ දාලා කන්නත් දෙයි කියලා පව් චූදාන කකි දාන වැසිකිලි තයි කරයි කියලා හැම හන්දිය කරු බලන් හිටපල්ලා මුකුත් නෙමෙයි කරන්න යන්නේ රනිල් දාලා ගෝටාගේ අන්තිම ජොබ් එක කරන්න යන්නේ ව්‍යවස්ථාවට කිලින එක 21 22 හරහා විධායක ජනාධිපතිතුරි ගලවන එක බහලේ ගලවලා දාන්න හදන්නේ 11 කපටි නරිරංචි ප්‍රධාන නරිරාල් උදේ ගම්මන් පිළ හරහා 22 ගෙනල්ලා පස්සේ අප්‍රේල් 21 වෙනිදා සජිත් හරහා 21 ගේනවා 21ට 21 පාස්කු ප්‍රහාරේ කම්පන පසු කම්පන මැද්දේ සජිත් කාදිනතුමා කරට කර අලුත් එළඹුමක් සඳහා දැන් වැඩේ අතට ගත්තේ කවුද රනිල් වික්‍රමසිංහ රනිල් නොසලී ඉදිරියට එන කතාව ඊටම සරලයි දැන් යලි ඔබට සාරාංශය ඉදිරිපත් කරනවා කතාවේ සාරය හරය පාස්කු ප්‍රහාරේ මැද්දින් ගෝටා පිප්පුව මැයි 9 ප්‍රචණ්ඩත්වයේ මැද්දින් රනිල් පිප්පුව දැන් මැයි 18 වෙනිදා යම් කේදපාචයක් නිර්මාණය කරලා ඒ මැද්දෙන් 21 22 පුප්පවල ව්‍යවස්ථා කුමන්ත්‍රණය පුප්පවල රාජ්‍යයට කෙලින්නද හදන්නේ කල්පනාවෙන් හැම පරේක්ම පරට්ටියක්ම පාර්ලිමේන්තුවේ දැන් එකට ඉන්නේ උන්ට එකට වැඩ කරන්න තානාපති කාර්යාල මහ කොමසාරිස් කාර්යාල උපදෙස් දීලා තියෙන්නේ මිලින්ද මොරගොඩ පාත් ෆයින්ඩ් කොළුව ඉන්ඩෝ පැසිෆික් ඒජන්ට් චීන තරව්කරුව එක දිගටම මුංව මෙහෙවනවා රට පාලනය කරන්නේ උන් අපේ පරය පරට්ටියෝ විකිණිලා තියෙන්නේ උන් රූකඩ එතකොට රට වෙනුවෙන් එවැනි සංවාදයක් කිසිම තැනක නැහැ එවැනි කියන්නේ රටට එරෙහි බුදු දේශපාලන සම්බන්ධයෙන් ගොඩනැගෙන සංවාදයක් කොහෙවත් නැහැ කල්පනාවෙන් රටට කෙලවෙන්න තිබෙන ඉඩකඩ ඉතාම වැඩි හැබැයි අපි අපේ ජීවිත කාලය තුල අපට කරන්න පුළුවන් උපරිම දේ කරමු එච්චරයි වෙන කලහයක්ක් නොමැත කල හැකි දේ කරමු සංවාදය මැදිහත් වීමක් මතකනේ මැයි 18 එළඹි සිහියේ